කොළඹ කොටස් වෙළඳපළ බ්ලූම්බර්ග් කොටස් ප්‍රතිලාභ ශ්‍රේණි ගත කිරීමේ දර්ශකයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනයේදී පළ කළ ආත්ම විශ්වාසය මීට හේතු වූ බවයි. ආයෝජනය තුළින් හිමිවන ප්‍රතිලාභ අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට ජනවාරි 13 වනදා දක්වා කොළඹ කොටස් වෙළඳපළ පෙන්වා ඇති ධනාත්මක ආයෝජන ප්‍රතිලාභ ප්‍රතිශතය 9.88%. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ COVID-19 ව්‍යාප්තිය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එන්නත සම්බන්ධයෙන් වන බලාපොරොත්තුව මත ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා පුරුල්වීමට අවශ්‍ය පසුබිම සැකසී ඇති බවයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳපළ ඩිජිටල් කරන ක්‍රමවේදය ජනගත වූ අතර එමගින් ආයෝජකයන්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණ වීමට බාධාවක්ව පැවති දුරස්ථභාවයේ ගැටලුවට විසඳුමක් හිමි වුණා. මෙම සියලු ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වීමේ සුබ ලකුණක් පෙන්නුම් කරනවා.